මේ වෙනකොට ආණ්ඩුවක් විදිහට ඒවගේම පක්ෂයක් විදිහටත් අපිට සතුරුවෙන්න පුළුවන් ආකාරයේ අපි වැඩපිළිවෙලක් ගම්මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ මිලියන 300ක පමණ සෑම මැතිවරණ කොට්ටාසයකටම ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඒ වියදම් නැත්තම් ඒ කටයුතු මේ දිනවල සිද්ධ වෙමින් යනවා. විශාල සංවර්ධනයක්. ඒ වගේ මීට පෙරත් අපි 2015 අපි එක්සත් ජාතික පෙරමු පක්ෂ ආණ්ඩුවක් යටතේ නැත්තම් අපි මූලික වෙලා හදපු ආණ්ඩුවේ අපි හැම ග්‍රාම සේවක වසමුකටම 115 ගානේ දුන්නා. ඊට පස්සේ 110 ගානේ දුන්නා. ඊට අමතරව මාර්ග සංවර්ධනයේ විශාල මුදල් ප්‍රමාණයක් දැම්මා. දැන් මේ වෙනකොටත් මාර්ග සංවර්ධනයේ මේ වෙන්කර මුදල් ප්‍රමාණයට අමතරව තවත් මිලියන 50,000ක් 60,000ක් ඉදිරි කාලේ ගංවලට පොම්ප කරනවා විශේෂයෙන්ම මාර්ග සංවර්ධනයේ වෙනුවෙන්. පසුගිය කාලවල සමෘද්ධිය නොලැබී සිටි අසරණ පවුල් ගණනාවක නැත්නම් අසරණ පවුල් 106කට පමණ සමෘද්ධිය දෙන්නත් අපි තීරණය කරනු ලැබුවා. මේ දිනවල ඒ සමෘද්ධිය දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල එක දරුවෙක්ගේ මරණයක් සිදු වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ පපුවත්පත්වල සඳහන් වුණා මේ ආර්ථික ප්‍රශ්න නිසා. අපි මේ සමෘද්ධිය කියන එක නැත්තම් එදා ජනසවිය වර්තමානයේ සමෘද්ධිය බවට පත්වෙච්ච එක හරියාකාරව සුදුසු අයට දුන්නනම් අත් වශයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අයට දුන්නනම් මේ වගේ සිද්ධීන් වාර්තා විය යුතු නැහැ. ඒ වගේම අපි ඒ වෙනුවට පෝෂණ මල්ල දීලා තියෙනවා. ඒ වගේම අපි ඊට අමතරව අපේ රජයේ නිලධාරීගේ වකිමත් තියෙනවා. ත්‍රීපෝෂ සහනාධාරය දෙනවා. මෙවැනි දේවල් විධිමත්ව සිදු නොවීම සහ සමහර නිලධාරීන්ගේ අපරීක්ෂාකාරීත්වය තමයි මේ වගේ සිද්ධියට බලපාලා තියෙන්නේ. ඒ වගේ ඒ නිසා අපි කියනවා සමෘද්ධි වැඩසටහනත් මේ වෙනකොට හොඳින් ක්‍රියාත්මක වෙනවා.